of music. Nama bidur kata panas abidah kalau ini dah sila paling itu lagi mungkin. විදුලි බල පනත පිළිබඳව ඇත්තටම ගැටලුකාරී තත්ත්වයන් ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම විදුලිය සම්පේක්ෂණය කිරීම බෙදාහැරීම, ඒ වගේම විදුලි බල ජනක ස්ථාන, ජනනය කරන ස්ථාන, පෞද්ගලික අංශයට පැවරීම පිළිබඳව කාරණා ගණනාවක් මේ තුල තිබෙනවා. ඉතින් අපි ඊයේ පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා මේ පනත පිළිබඳව මහජන මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීම කරලා ඊට පසුව මේ පනත ඉදිරිපත් කරන්න කියලා. හැබැයි විදුලි බල බලශක්ති ඇමතිවරයා ඒ පනත ඉදිරිපත් කළ ඔහු කිව්වේ අධිකරණයට යන්න කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියලා. ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ විදුලි බල පනතේ යම් සංශෝධනයක් ගෙනෙනවා නම් ඒක වඩාත් ඵලදායි කරගන්න තවදුරටත් ඒක සාකච්ඡා කිරීම වඩාත් සුදුසුයි කියලා, සුභවාදී කියලා. ඒ නිසා මේ පනත පිළිබඳව ගැටළු ගන්නාවක් තිබෙනවා. විශේෂයෙන්ම මේ පනතේ යෝජනා කරන පරිදි තාමත් පැහැදිලි මේ විදුලි බලාගාර පවත්වාගෙන යාම පිළිබඳව සහ ඒවයි අනාගත පාලනය පිළිබඳව පවතින ගැටලුව. සමහර විට අපේ වික්ටෝරියාව, රන්දෙනිගල, රන්ටබේ, කැලණි තිස්ස මේ වගේ තියෙන විදුලි බලාගාර පෞද්ගලික අංශයට පැවරීමට උනත් හැකියාවක් මේ විදුලි බල පනතේ මේ සංශෝධනය හරහා ඇති වෙනවා. ඊළඟට සම්පේක්ෂණ ක්‍රියාවලිය. ඒක ඉතා වැදගත් කාර්යභාරයක්. මොකද බලශක්තිය කියන්නේ රජයක ඉතාමත් තීරණාත්මක සාධකයක්. බලශක්තිය, ආරක්ෂාව මේ වගේ දේවල් ඇත්තටම ආණ්ඩුවක් සතුවේ පැවතිය යුතුයි. නියාමනය, විශේෂයෙන්ම මෙහි නියාමනය ඒ අනුව බලනකොට කොයි විදිහට සිදුවෙනවද කියන එක අපැහැදිලි තත්ත්වයක තිබෙන්නේ. කොහොම වුණත් මේ බලය සම්පූර්ණයෙන්ම ඇමතිවරයෙකුට, විධායකයට පැවරීම හරහා අත්ඕනමත්තක තීරණ වලට එළඹුණොත් එතෙන්දි අපේ බලශක්ති පද්ධතිය කඩාගෙන වැටෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ නිසා මේ ගැන අපි පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කළා. ඒත් එක්කම අපි දිගින් දිගටම කිව්වා මේ පනත සම්මත කරන්නට ප්‍රථම තවදුරටත් මහජනතාවගේ අදහස් වගේම මහජන නියෝජිතයන්ගේ අදහසුත් වෙනම ලබාගෙන ඉන් අනතුරුව මේ පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා එය දැනට විදුලි බල බලශක්ති ඇමතුමා ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. කොහොම වුණත් අපි නැවත නැවත ඉල්ලනවා. මේකේ තාමත් වැදගත් ශේත්‍රයක තිබෙන්නේ. ඒ නිසා බලශක්තිය ජාතික ආරක්ෂාවටත් බලපානවා. මේ නිසාම මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරනවා නම් මේ පනත ඵලදායී තත්ත්වයකට ගෙනෙන්න පුළුවන් වෙයි. එහෙම නැවුනොත් මම හිතන්නේ හිතුවක්කාර විදිහට මේක සම්මත කරලා ගෙනිච්චොත් ගැටලුවක් මතුවෙනවා කියන එක පැහැදිලිව කියන්න කැමතියි. ඉතින් ජනාධිපතිවරණය කිව්වොත් මොන පක්ෂයේද ඔබතුමාගේ මතය වැඩි වාසිය? මේ වෙනකොට වැඩි වාසිය තියෙන්නේ සමග ජන බලවේගයට, ඒ වගේම සමග සන්ධානයට. මොකද දැන් මාස කීපයකට ඉස්සෙල්ලා සමාජ මාධ්‍ය, ඒ වගේ විවිධ කටකතා හරහා වෙනත් දේශපාලන බලවේගයක් පිළිබඳව ලොකු ප්‍රචාරයක් කරා. ඒගොල්ල කුඩා පින්තූර ලොකු කරලා පෙන්වන්න දක්ෂ කට්ටිය. ඒ නිසා මේගොල්ලෝ හිතුවා අර හිස් පිට්ටනියේ සෙල්ලම් කරනකොට අපි තමයි වැඩකාරයෝ කියලා. අපි තමයි වැඩෝ කියලා. දැන් ඇත්තටම මේ වෙනකොට දේශපාලන පක්ෂ ගණනාවක් තමන්ගේ දේශපාලන ව්‍යාපාර ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන් කියන්න ඕන පොහොට්ටුවේ දේශපාලන ව්‍යාපාරයක් දැන් හිමීට ආරම්භ වෙමින් තිබෙනවා. සමග ජන බලවේගය අපි දීප ව්‍යාප්තව මේ සංවිධාන වැඩ කටයුතු ආරම්භ කළා. මේ වෙනකොට රටේ බහුතර ජනතාව තේරුම් අරගෙන තිබෙනවා ආණ්ඩුවක් රටක් කරන්න පුළුවන්නේ කාටද කියලා. මොකද න්‍යායෙන් පමණක් ආණ්ඩුවක් කරන්න බෑ. ප්‍රායෝගිකව එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර හැකි කණ්ඩායමක් සිටිය යුතුව තිබෙනවා. දැන් රටක් කරන්න නම් පළවෙනි කාරණය තමයි හොඳ නායකයෙක් ඉන්න ඕනේ. දෙවනුව තමයි හොඳ ප්‍රතිපත්ති තිබෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි හොඳ කණ්ඩායමක් ඉන්න ඕනේ. ඉතින් මේ න්‍යායන් තුන අංග සම්පූර්ණ වෙලා තියෙන්නේ කුමන දේශපාලන පක්ෂයටද? ඒක සමග ජන බලවේගයකට පමණයි කියලා අපි තාමත් පැහැදිලිව කියන්න කැමතියි. ඔය කතා කරන කාටවත් හරි කණ්ඩායමක් නැහැ, ප්‍රතිපත්තියක් නැහැ, ඒ වගේම වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ඒක නිසා අපි පැහැදිලිව මේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සමග ජන සන්ධානයේ ප්‍රමුඛ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් තියෙන ඒ බලවේගය අපි ජයග්‍රහණය කරනවායි කියන එක තා පැහැදිලිව කියන්න කැමතියි. තාම ප්‍රතිජන පෙරමුණ කිසිම පක්ෂයකට සහයෝගය පළ කරනවා කියලා තාම ප්‍රසිද්ධිය කියන්නේ නැහැ. යම් හේකින් අනිත් ජාති පක්ෂයට සහය පළ කරොත් අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙච්ච තත්ත්වෙම වෙයිද? තවදුරටත් ඛණ්ඩනය වීමක් සිදු වෙන්නේ. පොහොට්ටුව ලොකු අවදානමක ඉන්නේ. මොකද පොහොට්ටුව ඔය 2019 20 ඔවුන් විශාල ජයග්‍රහණයක් ලැබුවා.
විශේෂයෙන්ම ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණයක ලබාගත්ත වැඩිම ඡන්ද ප්‍රමාණය පොහොට්ටුව 2019 ලබාගත්තා. හැබැයි අවාසනාවක මහත කියන්නේ වසර දෙකක් දෙකහමාරක් යනකොට ඒ බලවේගයේ එහෙම පිටින්ම කනපිට හැරුණා. මොකද ඔවුන්ට නිශ්චිත කණ්ඩායමක් නොමැතිකම, නිවැරදි ප්‍රතිපත්තියක් නොමැතිකම සහ නායකත්වය නොමැතිකම නිසා තමයි මේ කඩාගෙන වැටීම සිද්ධ වුණේ. විශේෂයෙන්ම රට මූණපාන අර්බුදකාරී තත්ත්වයට විසඳුම් හොයන්න ඔවුන් අසමත් වීම මේකේ ප්‍රතිඵලයක් හැටියට තිබුණා. දැන් එහි ප්‍රතිඵලයක් වශයෙන් කඩාවැටිච්ච පොහොට්ටුවට නැවත ඔක්සිජන් දෙන්න තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ඒ කණ්ඩායම ක්‍රියා කරමින් තිබෙන්නේ. ඉතින් ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා එනවද නැද්ද කියන කාරණේ තාමත් පැහැදිලි නැහැ. මගේ විශ්වාසය නම් ඔහු ඉදිරිපත් වෙනවා නම් ඉදිරිපත් වෙන්නේ ගණන් හැදීමකින් අනතුරුව. ඔහුගේ ඒ ගණන් හැදීම හැමදාම මම දැක්කා. 2010 මම දැක්කා ජනාධිපතිවරණ අවස්ථාවේදී, 2015 මම දැක්කා ඒ ගණන් හැදීම, 2019 මම දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගණන් හැදීම. ඒ නිසා මේ ජනාධිපතිවරණයේදී යම් විදියක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම පොහොට්ටුවේ සහයෝගය ලබා ගත්තොත් අනිවාර්යයෙන්ම පොහොට්ටුවේ කැඩීමක් සහ ඔවුන්ගේ අනන්‍යතාවයේ බිඳ වැටීමක් සිදු වෙනවා. මොකද අනන්‍යතාවයේ ඔවුන්ගේ බිඳ වැටුනොත් පොහොට්ටුව දේශපාලන ව්‍යාපාරයට සිදු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයට අත්වන ඉරණමමයි. මම පැහැදිලිව කියන්න කැමතියි, පොහොට්ටුවේ ප්‍රධානින් විශේෂයෙන්ම පොහොට්ටුවේ ප්‍රධාන පෙළේ නායකින් හැමදෙනාම ඉන්නේ ඔවුන්ගේ අනන්‍යතාවය රැකගත යුතුයි කියන ස්ථාවරයේ. මොකද අනන්‍යතාවයේ බිඳ වැටුනොත් ඔවුන් දන්නවා ඊළඟ ජනාධිපතිවරණයටවත් ඔවුන්ට මුහුණ දෙන්න, ඊළඟ මහා මැතිවරණයටත් ඔවුන්ට මුහුණ දෙන්න බැරි මට්ටමකට පත් වෙනවා. ඒ නිසා මේ තීරණය යම් ආකාරයකින් පොහොට්ටුව ගතහොත් පොහොට්ටුවේ අනන්‍යතාවයේ බිඳ වැටේවි. ඒ වගේම පොහොට්ටුවට තියෙන බිම් මට්ටමේ ජනබලයට තවදුරටත් හානියක් සිදු වේවි කියන විශ්වාසය මගේ තිබෙන්නේ.